කිසිමෙක් අපි ඇස් ඉදිරිපිට අපේ දරුවෙක් රෝහලේ බෙහෙත් ඇතුව මියන් ඉඩ දෙන්න බෑ. අපි ඇස් ඉදිරිපිටක දරුවෙක් ආහාර වේලක් නැතුව මියන් ඉඩ දෙන්න බෑ. අපි මිනිස්සු නෙවෙයි. මියන හැම දරුවම අපේ දරුවෙක් මතක තබා ගන්න. තෙල් පොලිමේ මිය ගිහපු කෙනා එයා තාත්තා අපේ තාත්තා සහෝදර අපේ සහෝදර අපේ රටේ ජනතාව මේ මිදියට මැරෙනවා ඉඩ දෙන්න ඕනද? නම් එක එලවන්න ඕන. අපි ලෑස්ති. මොකද කියන්නේ? මොකද කියන්නේ? දැන් වැඩි පටන් ගන්න ඕන. අපි මේ අරගලයේ දියත් කරලා තිබෙන්නේ මේ අරගලයේ දියත් කරලා තිබෙන අතරමඟ නතර කරන්න නෙවෙයි සාහතික වශයෙන් මේ පාලකයන් පලවා ගන්න. අද මේ පාලකයන්ගේ රකවරණය මොකද්ද? අද මේ පාලකයන්ගේ රකවරණය ජනතාවද? නැහැ ජනතාව නෙවෙයි. රනිල් වික්‍රමසිංහට එන්න පුළුවන් ද ජනතාව ගාවට? ගෝඨාභය රාජපක්ෂට එන්න පුළුවන් ද ජනතාව ගාවට? කළුතර රෝහිත දැක්කද? දැක්කද? එන්න පුළුවන් ද? බෑ. ජනතාවගෙන් හැංගිච්ච පාලකයන්ට රටක් ගොඩ ගන්න බෑ මතක තබා ගන්න. එහෙම රටක් ගොඩ ගන්න බෑ. අද මේගොල්ලන්ගේ රකවරණය ඉන්නේ ජනතාව නෙවෙයි. අද රකවරණය ඉන්නේ කාත්තකද? හමුදාව පොලිසිය. හැබැයි අපි දන්නවා පොලිසිය මහතුරු අපිට දිගටම කතා කරනවා සහෝදරයා මේ යන වැඩේ අපිටත් ඉවසන්න බෑ. ඔයගොල්ලෝ හරියට කෙලින් තීන්දුවක් ගන්නව නම් අපිත් ඒ සඳහා දායකත්වයෙන් සමන්න ලෑස්ති කියලා කියන මොකද? මේ පොලිසිය මහතුරුගේ ජීවිතය අපි දන්නවා. ඒලා අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් තිබෙන්නේ. කුඩා පඩියක් ලැබෙන්නේ ඒ පඩියෙන් ගේ හදන නිවාසනයක් කරගෙන ඒක කැපෙන පඩියට වඩා භාග පඩියෙන් භාගයකට වඩා වැඩි. අද කොහොමත් පඩි අඩු වෙලා ජීවත් වෙන විදියක් නැහැ. තෙල් පොලිමේ ටිකක් සද්ද දෙම්මට ඕගොල්ලෝ සද්ද දාන්න යන්න එපා. එයා සද්ද දාන්නේ ගෝඨාභයත් එක්ක තියෙන තරහට. හරිද? මතක තියාගන්න. එනිසා අපි ආරාධනා කරන පොලිසිය මාතෘන්ට මෙරටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ඉන්නේ. මෙරටේ පුරවැසියන්ගේ ජීවිත දේපල ආරක්ෂා කිරීමේ බැඳීමක් පොලිසියට තිබෙනවා. එනිසා තව දුරටත් මේ රට විනාශ කළපු පාලක කණ්ඩායම ආරක්ෂා කරන වෙනුවට ජනතාවගේ පැත්ත හිටගන්න පොලිසිය මහතුරු ඉදිරියට පෙළගෙන බව අපි දන්නවා. ඊයේ නිවේදනයක් කරියා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ නිවේදනයක් කරියා ත්‍රිපෝසස් කඳවන්නහ නගරවලට මොකද විශාල හාවක් වූවක් ගියා දවල් 10ට විතර වාහන පාරේ නතර කරනවා කියලා. ඊයේ ත්‍රිවිධ හමුදාවට නියෝගයක් ගියා කිසි වාහන පාරෙන් එළියට එන්න ඉඩ දෙන්න එපා කියලා. හැබැයි මම දන්නවා ඒ නියෝගය ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා හමුදාවේ ඉහළ නිලධාරි කණ්ඩායමක් විවාදයක හේතුණා සාකච්ඡාවක හේතුණා. සමහර අය අපිට කතා කරලා කිව්වා ආණ්ඩුව මොනවා කිව්වත් මිනිස්සු පාරගෙන එක වළක්වන්න හමුදාව මැදිහත් වෙන්නේ නැහැ කියන සාධකයක් අපිට දුන්න මතක තියාගන්න. මේක සිද්ධ වෙලා තිබෙනවා. මේ පොලිසිය ඉන්නේ අපේ ගම්වල අම්මලා තාත්තලගේ දරුවෝ අපේ ඥාතීන් අපේ හිතවතුන් මේ හමුදාවේ ඉන්නේ අපේ ගම්මර සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ අපේ රටේ ඥාතීන් අපේ රටේ හිතවතුන් මතක තබා ගන්න. එනිසා ගෝඨාභය රනිල් ඔගලංගව අවසාන රකවරණය තියන්නේ පොලිසිය හමුදාව ගාව ජනතාව අතේ නෙවෙයි. හැබැයි අපි දන්නවා ඉතාමත් කෙටි කාලෙක මේ පොලිසිය හමුදාව මේ ජනතාවගේ සටනත් එක්ක ජනතාවගේ අරගලයත් එක්ක බද්ධ වෙන බවට අපි විශ්වාසයක් තිබෙනවා. ලෝකෙ හැම වෙලා තියෙනවා. ලෝකෙ හැම වෙලා තියෙනවා. ආයුධ කොච්චර තිබ්බත් පත්තු කරන්න සොල්දාදුවෙක් නැත්තම් එත ජල ප්‍රහාරක රට කොච්චර තිබ්බත් ඒක එල්ල කරන්න පොලිසිය මහත්තෙක් නැත්තම් නේද මොනතරම් යුද හමුදා රට තිබ්බත් ඒක එලවන්න හමුදාවේ කෙනෙක් නැත්තම් ගෝඨාභය බහලා එලවන්නද? රනිල් ලැබිලා ජල ප්‍රහාර ගහන්නද? රෝහිත සපෝට් එකට තියාගන්නද? අත්තුදවුවට පොම්පේ අල්ලන්න. එහෙම බෑ මතක තබා ගන්න. ඒ නිසා මේ ඔක්කොටම වඩා යටත් ජනතාවගේ බලය හමුදාව පොලිසිය පොදු ජනය ඔක්කොම එකට එකතු වෙලා මේ දූෂිත පාලනයන් පොළවා හැරීම සඳහා කරටෙන් ඕනකම තිබෙනවා. ලෝකයේ අරගලේ සිද්ධ වෙලා තිබෙනවා. අපි ආරාධනා කරනවා පොලිසිය මාතෘන්ට හමුදාවේ මාතෘන්ට මේ සඳහා දායකත්ව දෙන්න. මෙන්න නැති කරමින් තිබෙන අපගේ දරුවගේ අනාගතය
binasa karena mintipin nebaga jiwitnya. Mereka ini memang satu diat kerana nona kebetulan.